අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්තේ විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තේ සිරස්තල වෙත. තවමත් නොවිසඳුණු එජාප සංධානයේ ලකුණ ගැන තීරණේ හෙට. කොරෝනා යැයි සැකකෙරු ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට කොරෝනා ආසාදනය වී නැති බව හෙළිවේ. කොරෝනා නිසා ලෝකයටම බලපෑම් ඉරාන පාර්ලිමේන්තුවත් වසා දැමේ. ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වෙන් ඉවත්වීම මෙරට ආර්ථිකයට බලපෑමක් නැහැ. ආචාර්ය සරත් අමුණුකම කියයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. සමගී ජනබලවේගයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා හෙට පස්වරු 7ට එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය යළි රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර නව සංධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ලබන සඳුදා සිදු කිරීමටද නියමිතයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගී ජනබලවේගයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා හෙට පස්වරු 7ට කෘත්‍යාධිකාරී මණ්ඩලය යළි රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීද ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් තරඟ වැදීමට නියමිත සලකුණ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට සමත් වී තිබුණේ නැහැ. ව්‍යවස්ථාව සම්මත වුණා තමයි. ස්ථාව සම්මත වුණාට එහෙම නෙමෙයිනේ, තව කොච්චර දේවල් තියෙනවද? මේක එලි දක්වනවා නම් අඟහරුව සමුද. ඇත්තට මට නම් මං කියන්නද, මට නම් ඇත්ත වශයෙන්ම තව විශාල කලකිරීමක් තියෙනවා. එහෙට අදිනවා මෙහෙම කරන්න බෑ. කොහොමද කරන්නේ? තාම පක්ෂේ ලාංජනය ගැන අවසන් තීන්දුවක් නැහැ. නමුත් මේ අලුත් පක්ෂය හදන සන්ධානි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟතාවයක් පළ කරලා තියෙනවා. ඉතින් බොහොම සුහදව ඉදිරියට යන සුබවාදී ගමනක් පේන්න තියෙනවා. හැබැයි ලකුණක් නැතුව සම්ධාන තියා මොකක් එලි දැක්කොත් වැඩක් නැහැ. නෑ, එහෙම එකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සන්ධානේ එලි දක්වන්න පුළුවන් ලකුණක් නැතුව. ලකුණ අපි කියනවා. මොකද ලකුණ? සන්ධානයේ සලකුණ සඳහා මෙවන විට එක්සත් ජාතික පක්ෂයේ පවතින සලකුණ වන අලියා සලකුණ මෙන්ම හංසයා සලකුණද යෝජනා වී ඇති අතර මීට පෙර හදවත ලකුණින් තරඟ කිරීමටද තීරණය කර තිබුණා. කෙසේ වෙතත් හදවත සලකුණ නව සන්ධානයේ සලකුණ ලෙස යෝජනා වී තිබුණද මැතිවරණ කොමිෂන් සභාවේ පවතින ලකුණු අතර හදවත ලකුණ නොතිබීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ අතර සමගී ජනබලවේගය සමග සන්ධාන ගතවීම සඳහා තවත් පක්ෂ ගණනාවක් මේ වන විට සිය එකඟත්වය පළ කර ඇති අතර එළඹෙන සඳුදා දින නව සන්ධානය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් එම උත්සවය පැවැත්වෙන වේලාවටම සිරිකුත පක්ෂ මුලස්ථානයේදීද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් කැඳවා ඇති බවයි පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. පොලිස් අන්තර් කොට්ටාශ මලල ක්‍රීඩාවුලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. පොලිස් අන්තර් කොට්ටාශ මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. අසූතුන්වන වරට පැවති ක්‍රීඩා උළෙල ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත වූ අතර දින තුනක් පුරා පැවති ක්‍රීඩා උළෙලට පොලිස් කොට්ටාශ 60ක් නියෝජනය කරමින් 4000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුණා. උත්තමාචාර පෙළපාලියේ හොඳම තූර්ය වාදන කණ්ඩායම වෙත තිලින ප්‍රධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. සමස්ත තරඟාවලියේ ශූරතාවය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය විසින් දිනාගත් අතර අනුශූරතාවය හිමි වූයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාවටයි.
පොලිස් සංස්කෘතික අංශය හා පොලිස් තූර්ය වාදන අංශය එක්ව ඉදිරිපත් කළ සංදර්ශනයකින් මෙම අවස්ථාව විචිත්‍රවත් වුණා. මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරඟ අතරින් පොලිස් අන්තර් කොට්ටාෂ මලල ක්‍රීඩා උළෙලට ප්‍රධාන තැනක් හිමිවන අතර ශ්‍රී ලංකා පොලිසිය මෙමකින් නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හඳුනාගනු ලබනවා. දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා අන්තර්ජාතික මට්ටමේ තරඟවලටද සහභාගී වීමේ අවස්ථාවද මෙමගින් හිමිවනු ඇති. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වෙරළාශ්‍රිත ධීවර ප්‍රජාව වෙත කාලගුණ නිවේදන සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ තංගල්ල ධීවර වරාය පරිශ්‍රයේදී වෙරළාශ්‍රිත ධීවර ප්‍රජාව වෙත කාලගුණ නිවේදන සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ආරම්භ කිරීම සහ කලමැටිය මාදල් හිමියන් සඳහා වන්දි ප්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරායේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සංවිධානය කර තිබුණා. තංගල්ල ධීවර වරායත් හම්බන්තොට ධීවර වරායත් අතර ප්‍රදේශයේ පදිංචි බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ ධීවර යාත්‍රාවලට සහ දකුණු ප්‍රදේශයේ සිට නැගෙනහිර දක්වා ගමන් කරන බහුදින ධීවර යාත්‍රාවලට නැංගුරම් ලෑමට ධීවර වරායක් නොතිබුණු අතර ඒ වෙනුවෙන් 2014 වසරේදී කලමැටිය ධීවර වරාය ඉදිකර තිබෙනවා. මෙම වරායට වම්පසින් ඉතා ඉහළ මත්ස්‍ය අස්වැන්නක් ලබා දුන් මාදල් වරායක් පිහිටා තිබූ අතර එහි මාදල් 28ක් පමණ ක්‍රියාත්මකව තිබුණා. වරාය ඉදිකිරීම හේතුවෙන් අදාළ මාදල් කර්මාන්තය අක්‍රීය වීමෙන් අපහසුතාවයට පත් වූ මාදල් හිමිකරුවන් 28 දිනකු සඳහා මෙම උත්සවයේදී වන්දි ප්‍රදානයක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. එක් මාදල් හිමිකරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ වන්දි ප්‍රදානයක් මෙහිදී සිදු කෙරුණු අතර සමස්ත වන්දි මුදලේ අගය රුපියල් මිලියන 140ක් පමණ වනවා. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත ITH රෝහලේ ප්‍රතිකාර ලැබූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට අදාළ වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. එසේම ලොව පුරා පැතිර යමින් පවතින වෛරස් තත්ත්වය හේතුවෙන් ඉරානයේ පාර්ලිමේන්තුව වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. ලොව රටවල් 50කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලෝකයේ රටවල් දැඩි අවධානමකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේද පවසා ඇති පසුබිමක වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා ආසාදිතින් සංඛ්‍යාව 84611ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චීනයේ වුහාන් නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැතිර ගිය COVID-19 වෛරසය හේතුවෙන් චීනයින් පිටත වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉරානයටයි. ඒ වෛරසය ආසාදනය වූ පුත්කලින් 210 දෙනෙකු මිය යාමත් සමගයි. කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් ඉරානය තුළ මියගිය පුත්කලින් සංඛ්‍යාව 210ක් බව එරට වාර්තා ප්‍රකාශ කළද මියගිය සංඛ්‍යාව 6 ගුණයකින් ඉහළ අගයක් වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉරානය තුළ පවතින තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එරට උප ජනාධිපතිවරියකට වෛරසය ආසාදනය වූ පසුබිමක වන අතර ඉරාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඇය වෛරසය ආසාදනය වූ අවස්ථාවේදී එරට ජනාධිපති හසන් රුහානි හා ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග පැවති සාකච්ඡාවකට සහභාගී වී ඇති බවයි. මේ අතර දකුණු කොරියාවේ ගත වූ පැය 24 තුළ නව රෝගීන් 594 දෙනෙකු පිළිබඳව තොරතුරු තහවුරු වී තිබෙනවා. දකුණු කොරියාවේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුව එරටෙහි සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2931ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරටින් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16ක්. එසේම ගත වූ පැය 24 තුළ අදාළ වෛරසය අසර්බයිජානය, මෙක්සිකෝව, නවසීලන්තය, බෙලාරුස්, ලිතුවේනියාව, නෙදර්ලන්තය හා නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් විසින් වෛරසය ගෝලීය අවධානම ඉහළ මට්ටමට නැංවීමට පියවර ගත්තේ ඉන් අනතුරුවයි. එසේම අදාළ වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිදු වූ පළමු මරණයද වාර්තා වනවා. ඒ ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මිය යාමත් සමගයි. ඊයේ දිනේදී ජපානයේ අග්‍රාමාත්‍යවරු ෂින්සෝ අබේ මහතා ප්‍රකාශ කරා ජපානයේ සියලුම පාසල් අප්‍රේල් මාසය දක්වා වසා තබන්නට කටයුතු කරන බව. මේ විදිහට දිනෙන් දින ජපානයේ කොරෝනා වෛරසයට ගොදුරු වෙනකොට ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ටද බලපෑම් ඇති වෙන්න පුළුවන්. ජපානයේ ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ජීවත් වෙනවා. විශේෂයෙන් ටෝකියෝ නගරය, කනගාපලාත, යොකොහමා නගරය ආශ්‍රිතව විශාල වශයෙන් ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙනවා.
නමුත් මේ වන්තෙක් කිසිම ශ්‍රී ලාංකිකට කොරෝනා වෛරසයෙන් කිසිම කරදරයක් නැති බවයි වාර්තා වෙන්නේ ආසදිත වූ ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් වාර්තා නොවන බවයි සඳහන් වෙන්නේ මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට සැක සහිතව ITH රෝහලට ඇතුළත් කෙරුණු ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට මෙම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා අදාළ පුද්ගලයන් දෙදෙනාගේ රුධිර සැම්පල් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කිරීමෙන් අනතුරුව එය සනාථ වූ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත් වීම තුළින් රටේ ආර්ථිකයට බලපෑමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රජය දන්නලා තියෙනවා මානව හිමිකම් කොමිසමට අපි අර 30 ඇලීරක් එක යෝජනාවෙන් අපි අයින් වෙනවා කියලා. ඒක මුලින් ඉදිරිපත් කරපු වෙලාවේ ලංකාව සහ වෙන රටවල් කීපයක්ම ඒකාබද්ධව එකඟ වෙච්ච යෝජනාවක්. දැන් අපි ඒකට සහයෝගය දෙන්නේ නැහැ. අපි එකෙන් ඈත් වෙලා ඉන්නේ. ඉතින් නව තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපිට තානාපති මට්ටමින් රටවල් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම වෙළඳ ක්ෂේත්‍රයේ ඒකෙන් අඩුවක් නොවන විදිහට කටයුතු කරන්න අපි වග බලා ගන්න ඕනේ. මං හිතනවා ලංකාවට ওই කියන තරම් සම්බාධක පනවන ප්‍රවණතාවක් නැtei කියලා තමයි මගේ කල්පනාව. හරියට අපේ තානාපති මට්ටමෙන් කටයුතු කරොත් ප්‍රශ්නයක් නොවන විදිහට අපිට ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ප්‍රධාන පොහොට්ටුවේ සංවිධානයයි එක සාකච්ඡා කරලා තියෙනවා. යම් යම් එකඟතාවයන් වලට පැමිණලා තියෙනවා. එක කාරණයක් අපි කියන්න ඕනේ කාටද දිනන්න පුළුවන් කියන ප්‍රශ්නත් බලන්න ඕනේ. ඉතින් ඒ ප්‍රායෝගික ප්‍රශ්නත් දිහා බලලා පක්ෂ නායකයෝ එකතු වෙලා තීන්දුවක් ගනි කියලා අපිට හිතා ගන්න පුළුවන්. පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාවට විදෙස් රටවල්වල සහයෝගය නොඅඩුව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රටට මං හිත අනාගතය අපිට බොහොම අඳුරු කාලයකයක්. මොකද එක පැත්තකින් රටේ තියෙන ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක තමයි රටට අලුතෙන් ණය ලබා දෙන්න හිටියනම් ඇමරිකාව නැත්තම් වර්ල්ඩ් බැංක් එක අනිකුත් ණය දෙන ආයතන අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන තත්වයක් තමයි ජිනීවා සම්මේලනයෙන් අපිට දැක ගන්න ලැබුණේ. අපි රටක් හැටියට කනගාටු වෙනවා මේ රටේ අභ්‍යන්තරව විසඳ ගන්න තියෙන ප්‍රශ්න ලෝකයා හමුවට අරන් ගිහිල්ලා අද ලෝකෙන් කොන් වෙච්ච රටක් හැටියට අපිට පත් වෙන්න වීම ගැන අපි කනගාටු පහුගිය කාල සීමාවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නකොට අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්නකොට ලෝකේ අපිට හොඳ තැනක් තිබ්බා. ලෝක නායකයෝ අපිට සලකන්න පටන් ගත්තා. ලංකාව මානව හිමිකම් උල්ලංඝනය නොවුණු රටක් හැටියට තමයි ඒගොල්ලෝ දැක්කේ. ලෝකේ ආධාර නැති වුණොත් රටේ අයවැයවත් පියව ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මෙහෙ දාන චන්දිපාට් ලෝකෙට දාන්න කිව්වොත් මං හිතන්නේ අපි ඔක්කොම අමාරු වෙනවා. කොමිටු වරම මෙව ඕනේ ආණ්ඩුවේ පැහැදිලි ස්ථාවරයක් තියෙනවා. MCC ගිවිසුම් විතරක් නෙමෙයි ලංකාවේ රාජ්‍ය මට්ටමින් අසංකර ගිවිසුම් ඔක්කොම අහෝසි කරනවා කිව්වනම් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ලෑස්ති ඒගොල්ල ගාව හිටගන්න. MCC ගිවිසුම හොඳ නැහැ කියලා 63 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා. කරුණාකරලා ජනමතයට ගරු කරන්න කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. අපි රටවල් පාලනය කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තමයි වැඩිම කාලයක් මේ රට පාලනය කරපු පක්ෂයක්. ඒක නිසා ලාංඡනයේ ප්‍රශ්නයක් ඇදගෙන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපි සඳුදා වෙනකොට පොදු සන්ධානයේ අපි ඔක්කොම එකතු වෙලා අපි ලාංඡනයේ ගිවිසුමයි ඔක්කොම සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඔබතුමාලාට පුළුවන් නෙළුම් පොකුණට ඇවිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි තැපැල් කිරීම ආරම්භ කළ බව අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. අකුරැත්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අද දවස හැම අතින්ම හොඳ දවසක්. පහුගිය කාලේ උපාධිධාරීන් කීප දෙනෙක්ට පත්වීම් දුන්නා. දෙනකොට බැලුවා මේ උපාධිය බාහිරද අභ්‍යන්තරද කියලා. උපාධිය ගන්න වයස 35ට අඩුද වැඩිද කියලා බැලුවා. පක්ෂය මොකක්ද කියලා බැලුවා. UNP නෙවෙයි නම් ඒකත් නැහැ. මේ සියලු දේවල් බලලා තෝරගත්තු පිරිසකට විතරක් දුන්නා. 2012න් පස්සේ ඉතුරු වෙච්ච උපාධිධාරීන් සංඛ්‍යාව 54000ක් වුණා. ගෝඨාභය ජනාධිපතිතුමා පොරොන්දුක් දුන්න රටට මාර්තු 2 වෙනිද ඉස්සෙල්ලා මම මේ 54000ටම දෙනවා. නිලධාරීන් ගෙන්නලා ජනාධිපතිතුමා කිව්වා මේ දරුවෝ දිහා බලන්න එපා, පාට කණ්ණාඩියක් දාගෙන. මේ දරුවන්ගේ බුද්ධිය දිහා විතරක් බලන්න. මේ දරුවන්ට රස්සාවල් දෙන්න. සහරාන්ගේ දරුවා වුණත් කමක් නැහැ. ප්‍රභාකරන්ගේ සහෝදරෙක් කරෙහි කමක් නැහැ. උපාධිධාරියෙක් නම් රස්සාව දෙන්න. මනුස්සකම බැලුවේ වෙන කිසිම කෝදුවක් මිම්මක් නැහැ. ඒ තීන්දුව ගත්ත විතරක් නෙමෙයි 40000ක් උපාධි දරුවන්ට පත්වීම් ලිපි තැපල් කරන්න පටන් ගත්තා ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපතිතුමා කිව්වා විපක්ෂයේ විසින් අපිට අතුරු සම්මත ගිණුම අනුමත නොකරත් අපේ ආණ්ඩුවේ තියෙන මුදල් වලින් නැවත සහනාධාරය වෙනුවෙන් දෙන්න ඕන මුදල් වෙනුවෙන් මුදල් ටික දෙන්න කියලා. නියගයට අපිට විසඳුමක් අවශ්‍යයි. ඒ නිසා නියගයට විසඳුම නියන් ආධාර නෙවෙයි.
අපි දැන් යෝජනා කරලා තියෙනවා අපේ අලුත් අයවැය ඇතුලේ මැයි මාසේ වෙනකට ඉදිරිපත් කරන අයවැය ඇතුලේ නැවත වගා වෙනුවෙන් ඔබට සහනාධාරය දෙනකට හෙක්ටයාරට දීපු ලක්ෂ 5 ලක්ෂ 10 දක්වා වැඩි කරන්න පළවෙනි එක. ඒ ලක්ෂ 10න් ලක්ෂ 2කමාරක් පාවිච්චි කරන්න පරිමාර්ග පද්ධතියක් සකස් කිරීම සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන්. එතකොට ඔබට පුළුවන් අර වැහි ජලය කළමනාකරණය කරගන්න පුළුවන් ඔබට තියෙනවා නම් අවශ්‍ය යන්ත්‍ර ටික. ඔබට තියෙනවා නම් පරිමාර්ග පද්ධතිය නියම් කාලය තුල වුණත් ඔබට මොනවාසෙලට ඒ කර්මාන්තය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. වත්මන් ආණ්ඩුව සිදු කළ යුත්තේ පක්ෂවල අර්බුද සෙවීම නොව රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමකේ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ, මිනිස්සු ජීවත් වෙන විදියක් නැහැ, කිසිම භාණ්ඩක මිල අඩු වෙලා නැහැ. ලුණු වලට පාලන මිලක් දාලා දැන් කඩවල ලුණු නැහැ. පොල් ගෙඩියක් රුපියල් 80යි. ඒව ගැන නෙමෙයි කතා කරන්නේ ආණ්ඩුව. ආණ්ඩුව කතා කරන්නේ එක්සත් ජාති පක්ෂයේ අරුබුද සහ එක්සත් ජාති පක්ෂයේ ජයපරාජය. එක්සත් ජාති පක්ෂයේ ජයපරාජය ගැන අපි බලාගන්නවා. ඒක ආණ්ඩුවට හෝ මහින්ද රාජපක්ෂ මහත්තයාට හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අයිති කරුණක් නෙමෙයි. අපි දෙවනි දා වෙනකොට සන්ධාන ප්‍රකාශපත් කරනවා. සන්ධාන ප්‍රකාශපත් කළා අපි ගෙයින්ගට ගිහිල්ලා අද මේ රටට කළා තියෙන විනාශය ජනතාව දැනුවත් කළා. පොහොට්ටු පක්ෂයේ ගැටවලට තවදුරටත් මේ රටේ ජනතාව අහුවෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්නේ. ගමන දුෂ්කරයි. වුණාට ඔය පොහොට්ටු සන්ධාන කියන කට්ටිය කියන ඒවා කරන්නවත් ඒවා යථාර්ථය බඩපත් වෙන්නේ නැහැ. අපි මේ මැතිවන්නේ බිම් මට්ටමේ ඇඟට දැනෙන මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කළ ජයග්‍රහණය කරන කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක අපිට ගමන යන එකේ බාධාව තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපිත් එක්ක ගමන යන එකේ බාධාවක් තියෙනවා. රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුව ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ හක්මන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය හැම වෙලාවෙම දේශීයත්වයේ කෙරෙහි මුල් තැන තියලා අනුග්‍රහය ලබා දෙන්න කියන එක තමයි අපිට කියලා තියෙන්නේ. අවාසනාවකට මේ මොහොත වෙනකොට තමුන්නාසලා දන්නෝ නියමිත පරිදි රජයක් නැහැ, නියමිත පරිදි පාලනයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මැතිවරණයක්, ඒ වගේම අස්ථාවර වැඩපිළිවෙලක් තමයි මේ මොහොතේ තියෙන්නේ. අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීයත්වයට මුල් තැන තියලා කටයුතු කරන්නේ. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කිසිම දෙයක් අපි පිටරටින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම රටට අහිතකර කිසිම ගිවිසුමක් අපි අත්සන් කරන්නේ නැහැ. ඒකට අපේ ආණ්ඩුවේ ඉඩ නැහැ. පැහැදිලි වශයෙන්ම අපි කියලා තියෙන්නේ අපේ රටට ද්‍රෝහී වෙන කිසිම ගිවිසුමක් හෝ කිසිම වැඩපිළිවෙලකට මේ රජයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. රජයෙන් ලබා දෙන සෑම සහනයක්ම තමුන්නාසලට ලැබෙන්නට. තමුන්නාසලා ඒ වෙනුවෙන් සංවිධානය වෙන්නට. ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම වත්මන් රජයේ ස්ථාවරය බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අපේ රජය අපේ ස්ථාවරය කොන්දකලින් තියන් ප්‍රකාශ කරනවා. අපි දන්නවා පහුගිය යහපාලන ආණ්ඩුව ජිනීවා කොමිසමට ගිහිල්ලා එකක් කියනවා, මේ රටට ඇවිල්ලා එකක් කියනවා. අපේ යුතුකමක් සහ වගකීමක් කරනවා මේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකාය රණවිරුවෝ මේ වන විට ආබාධිතයන් වෙලා දහස් ගණන් ජීවිතාව පිට අහිමි වුණේ මේ යුද්ධය නිසා. එතකොට ඒ රණවිරුවන්ව දංගෙඩියට දෙන්න කිසිසේත්ම අපේ රජය කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා තමයි දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු ඇමතිවරයා රජයේ ස්ථාවරය බොහොම පැහැදිලිව කිව්වේ. අපි දැක්කා ඒ අවස්ථාවේදී ප්‍රතිචාර දක්වමින් කොමසාරිස්තුමියගේ කතාව අපි දැක්කා. හැබැයි කොමසාරිස්තුමියට රිදිලා තියෙන බව අපිට තේරෙනවා. මොකද රිදෙන්නේ ඒ අයට ඕන කරලා තිබුණේ අර පහුගිය වගේ පතෝල ආණ්ඩුවක්. ජාත්‍යන්තරික නටන්න පිළියක් නැහැ. දැන් මානව හිමිකම් උල්ලංඝනය නොවෙන්නේ යුද්ධය අවසන් වෙච්ච නිසා. දැන් අපේ රටේ මානව හිමිකම් කඩ වෙන්නේ නැහැ. හැබැයි ඒ නිසා බොහොම පැහැදිලිව අපි රජයේ ස්ථාවරය තමයි අපි ස්වාධීන රාජ්‍යයක් හැටියට කටයුතු කිරීමේ. දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලකුණික තත්ත්වය තව දුරටත් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලකුණයක් ඉදිරි දින කිහිපයේදී පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙමකින් මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් මැඩ පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. පාරිසරික ආර්ද්‍රතාවය මේ වන විට 95%ක් පමණ වැඩි අගයක් ගැනීම හේතුවෙන් වැඩිහිටියන්, ළමුන්, වයස්ගත පුද්ගලින්, තරබාරු පුද්ගලින්, රෝගී පුද්ගලින් මෙන්ම අධිකව කය වෙහෙසෙන පුද්ගලින් විශේෂ අවධානයක් යොමු කළ යුතු වනවා.
අධික උණුසුම හේතුවෙන් ශරීරයට බලපාන අයහපත් තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම, ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථානවල නැඳීම, සිසිල් ජලයෙන් ස්නානය කිරීම, ලාභ ඇති කපු ඇඳුම් භාවිතය, අධික ඖරශ්මියට නිරාවරණය නොවීම ආදී කරුණු පිළිබඳව ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා වොල්බැකියා බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන සඳුදා දින සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම බැක්ටීරියාව මුදාහැරීමේ පළමු පියවර නුගේගොඩ ප්‍රදේශයෙන් ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. පවතින කාලගුණ තත්ත්වයන්ට ගැළපෙන ලෙස ඩෙංගු මදුරුවාගේ සීක්‍රින් වෙනස් වන අනුවර්තන හේතුවෙන් ඩෙංගු රෝගය පාලනය කිරීමට හා එම රෝගය හඳුනා ගැනීම මේ වන විට අභියෝගයක්ව පවතිනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රබලතම සෞඛ්‍ය ගැටලුවක් වන ඩෙංගු රෝගය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව එහි එක් වැඩසටහනක් ලෙස ඩෙංගු මර්ධනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම ලබන සඳුදා දින නුගේගොඩ ප්‍රදේශයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු රජයේ සහාය ලබා ගනිමින් දියත් කරන මෙම වැඩසටහන පිළිබඳව අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන්ද විමසීමක් සිදු කළා. ඩෙංගු රෝගය මඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියානු රජයේ සමග එක්ව මේ වොල්බැකියා කියන බැක්ටීරියාව මදුරුවන් තුළ ඩෙංගු වෛරසය ඇතිවීම සහ ව්‍යාප්ත වීම මැඩලීම තමයි මෙහි අරමුණ. ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වනු ලබන වොල්බැකියා සිටින මදුරුවන්ගේ බිත්තර මුදාහැරීම සිද්ධ වෙනවා පරිසරයට. ඒ මගින් ඒ ඇතිවන මදුරුවන් අපගේ මදුරු ජනගහණයට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙනවා. මේ වොල්බැකියා බැක්ටීරියාව එසේ ඇතුල් වුණාම එය තරඟ කරනවා ආහාරවලට, නම් ප්‍රෝටීනවලට, මේ ඩෙංගි වෛරසය සමග. ඒ අනුව ඩෙංගි වෛරසය වර්ධනය වීම විශාල වශයෙන් අඩු වෙනවා. මේ සඳහා අපි නියාමන ව්‍යාපෘති හැටියට නුගේගොඩ ප්‍රදේශයේ කොටසකුත්, උතුරු කොළඹ ප්‍රදේශයේ යම් කොටසකුත් තෝරාගෙන තියෙනවා. මේ අනුව අපි සඳුදා දිනේ මෙම වොල්බැකියා මුදාහැරීම සිදු කරන ලබනවා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. රයිකම් ටෙලිස් 2019 නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල ඊයේ රාත්‍රියේ කොළඹ දීප පැතුණා. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය කුසලතාවයන් මෙන්ම ප්‍රේක්ෂක අපේක්ෂාවන් සහ ටෙලි මාධ්‍ය සඳහා දායකත්වයක් ලබා දුන් ජේෂ්ඨින් ඇගීම මෙම රයිකම් ටෙලිස් සම්මාන උළෙලේදී සිදු කරනු ලබනවා. මෙම උත්සවය සඳහා ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් මාධ්‍යවේදීන් මෙන්ම කලාකරුවන් රැසක් සහභාගී වී සිටියා. ලබන මස දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති උපකාරක මැදිරිය පොලිස් මූලස්ථානයේ බිම්හලේ භාෂා සහායක මැදිරිය පිහිටුවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව 0112 44 44 81 සහ 0112 44 44 81 යන දුරකථන අංක ඔස්සේ උපකාරක මැදිරිය සමග සම්බන්ධ විය හැකි. මන්නානම වංකාලේ වෙරළතීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ කංජා කිලෝ 12ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. සේත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.seathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමු වන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.